මගේ කුසේ සිටින දරුපැටියා වගේම දරුපැටව කුස තුල දරා සිටින අම්මා වරුන්ගේ දරුවන් නිදුක් නිරෝගී වාසනාවන්ත ඒ වගේම කිසිම නැතුක කරදරයක් නැති ආයුෂයෙන් වැඩි ප්‍රඥාවෙන් වැඩි අංග සම්පූර්ණ දරුපැටියන් මේ ලෝකෙට බිහි කරන වාසනාව ලැබේවා දරුපැටියන් ආරක්ෂා වෙත්වා අම්මා වරුන් ආරක්ෂා වෙත්වා ඒ වගේම දරුවන් අපේක්ෂාවෙන් දරුවන් බලාපොරොත්තුෙන් සිටින සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉක්මනින්ම ඉෂ්ට වේවා සාර්ථක වේවා ඒ අම්මාවරුන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අංග සම්පූර්ණ දරුපැට මේ ලෝකෙට බිහි කරන වාසනාව ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා සියලුම අම්මාවරු දරුවන් කුස තුළ දරා සිටින සියලුම අම්මාවරුන්ගේ දරුපැට ආරක්ෂාම වේවා Angels, godak amma varun balaporottu na video ekak meka darwan balaporottu en sirina amma varunta visheshay godak watina video ekak iding menses hadenna kali sati deka menses hadenna sati dehekata kali kohomada api pregnant da kiyala ehema nadam ape kusey daru petiyek innawada kiyala danaganne kohomada kiyana de thamai ona ada video eken aragena aave ඉතින් ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් මිස් කරගන්න එපා මට දැනෙච්ච මට ඇති වෙච්ච සියලුම දේ අද වීඩියෝ එකේ අන්තර්ගතයි එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකට යන කලින් කියන්න ඕන මම අද අරගෙන ආවේ මට ඇති වෙච්ච වෙනස්කම් මට දැනෙච්ච දේවල් ඉතින් මෙන්න මේ දේවල් එකෙක්ෙනාගෙන් එකෙක්ෙනාට වෙනස් වෙන බොහෝ වෙලාවට ඒකත් අපේ කුසේ සිටින ගැහණු දරුවෙක්ද අපේ කුසේ සිටින පිරිමි දරුවෙක්ද මෙන්න මේ කාරණා උඩත් වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා මම මට දැනෙච්ච දේවල් තමයි වලත් එක බෙදාගෙන අරගෙන ආවේ ගොඩාක් වටින වීඩියෝ එකක්. ඒ හින්දා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් මම ඔයාලට පේනවා ඉතින් මම ලියලා තියාගත්ත මට ඇති වෙච්ච වෙනස්කම් මොනවාද කියලා ඒ හැමදේම 5යි 6යි ටිප්ස් 6ක් තියෙනවා මට දැනෙච්ච වෙනස්කම්. ඉතින් ඒ වෙනස්කම් 6 තමයි අරගෙන ආවේ. පළවෙනියටම දැනෙච්ච දේ තමයි ඉතින් ඔයාලා දන්නවා අපි දරුවෙක් බලාපොරොත්තු වුණාට පස්සේ අපිට මෙන්සස් වෙන්න සති දෙකක කාලයක් තියෙනවා. ඒ කියන්නේ සරු දවස්වල අපි දරුවෙක් බලාපොරොත්තු වුණාට පස්සේ සති දෙකක කාලයකට පස්සේ තමයි ඔන්න අපිට දැනගන්න ලැබෙන්නේ ප්‍රෙග්නන්ට්ද කියන දේ. හරියටම මෙන්සස් වුණේ නැති වුණා. ඉතින් ඊට කලින් කොහොමද දැනගන්නේ කියන දේ තමයි මම අරගෙන ආවේ. මට මුලින්ම ඇති වෙච්ච දේ තමයි අර මෙන්සස් වෙදී යටිබඩේ කැක්කුම හැදෙනන් ඒ වගේ කැක්කුමක් මට ඇති වුණා. සමහරක් වෙලාවට දවසට 5-6 වතාවක් ඇති වුණා. ගොඩාක් වෙලාවට ඉවසගෙන ඉන්න බැරි වගේ තත්ත්වයකට තිබ්බා. ඒක තමයි මට ඇති වෙච්ච පළවෙනිම දේ. මෙන්සස් හැදෙන්න ඕන මෙන්න තියදී අපිට එන්නේ යටිබඩේ කැක්කුමක් මේ වගේ කැක්කුමක් ආවා. මට ඒ කැක්කුම ඊට පස්සේ මම මෙන්සස් හැදුන්නේ නැහැ. ඊට පස්සෙත් මාස දෙකක් මුල් මාස තුනේ වගේ මට ඒ ඇටිබඩේ කැක්කුම සැරින් සැරේට තිබුණා. ඉතින් එක ටිප් එකක් තමයි මෙන්සස් වෙන්න කලින් යටිබඩේ කැක්කුම අධික ලෙස දැනීම. මෙන්සස් වෙන්න ළඟයි අද වෙයි හෙට වෙයි වගේ අන්න ඒ වගේ යටිබඩේ කැක්කුම මට ආවා. දෙවෙනි ටිප් එක තමයි විවිධ කෑම වර්ග කන්න ආස හිතුණා. ඒ කියන්නේ පැටිස්, කොත්තු, රෝල්ස් ඒ වගේ දේවල් මාළු පාන්. ඉතින් මමම හදාගෙන මමම කෑවා. ගොඩක් වෙලාවට මේ ඒ කෑවත් මදි, يعني කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ වගේ දෙයක් කොච්චර කෑවත් මදි වගේ සිතුවිල්ලක් දැනුණා. ගොඩක්ම මේ ඔය ෂෝටිස්, ඒ කියන්නේ පැටිස්, රෝල්ස්
කෝට්ටු ඔන්න ඔය වගේ දේවල් වලට තමයි කන්න ආසාව ඇති උනේ පීරියඩ් මිස් වෙන්න කලින් ඉතින් ඔන්න කාල සීමාවෙදී මම ඇති තරම් මමම හදාගෙන කෑව හස්බන්ඩ්ට මට හදලා දුන්නා තුන්වෙනි ටිප් එක තමයි කටට නිතර නිතර කියලා ඉරුවා ඒ කියන්නේ නිකන් අනේ මන් දෙක කියන තේරෙන්නේ ඒ වගේ වෙනස් අත්දැකීමකුත් දැනුණා හතරවෙනි ටිප් එක තමයි සීතලක් දැනීම නිකන් ඇඟ සීතල කරනවා වගේ දෙයක් දැනුණා මේ අර අපේ හැම මේ හිරිගැටු පිපෙන්නේ නිකන් අර ඔයාලා දන්නවනේ මේ හැම තියෙන රෝම කුක්ක නිකන් අර කෙලි ඉසිලා වගේ යන්නේ ඒ වගේ දවසට දෙතුන් පාරක් වගේ සිද්ධ වුණා මේ නිකන් සීතලක් දැනීම වගේ දෙයක් කොච්චර හොඳට ඇඳලා ඉඳියත් සීතලක් දැනුණා ඒකත් එක වෙනසක් මගේ පස්වෙනි ටිප් එක තමයි චූටි වැඩක් කරත් හරි මහන්සියක් දැනුණා මේ හරිම කම්මැඩි කමක් තෙහෙට්ටුවක් වගේ දෙයක් දැනුණා පොඩි වැඩක් කරත් ඒක තමයි පස්වෙනි ටිප් එක හයවෙනි ටිප් එක මට නිතර නිතර ටොයිලට් මුත්‍රා කරන්න අවශ්‍ය වුණා ඒ වගේම මේ දැවිල්ලක් ඇති වුණා ඉතින් දැවිල්ලක් ඇති වුණා ඉතින් ඒකට මම බෙහෙත් ගත්තේ නැහැ මොකද ඒ වෙද්දි මට හිතුණා සමහරක් විට මම ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් ඉතින් මම බෙහෙත් එකක් ගත්තොත් ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි ඉතින් මම එතෙන්දි කරේ අපේ අම්මතුව බෙලිමල් බොන්න කියලා ඉතින් බෙලිමල් බිව්වා හැමදාම දවසට දෙපාරක් විතර බෙලිමල් බිව්වා දවස් 3ක් 4ක් වගේ යද්දි ඒ தත්ත්වය මට පාලනය කරගන්න පුළුවන් වුණා දැවිල්ල தත්ත්වය නැතරම නැති කරගන්න පුළුවන් වුණා බෙහෙත් ගත්තේ නැහැ මොකද ඒ වෙද්දි මගේ හිතේ පොඩි සැකයක් තිබුණා ප්‍රෙග්නන්ට්ද දන්නේ නැහැ කියලා නමුත් ඉතින් හරියටම දැනගන්න තව දින තිබ්බ හින්දා ඉවසීමෙන් වැඩ කරා ඉතින් අනිත් කාරණාව තමයි ඔයාලා දරුවෙක් බලාපොරොත්තු වුණා නම් එතන ඉඳන් අපි කෑමෙන් බීමෙන් අපි කරන ක්‍රියාකාරකම් වැඩවලින් ආරක්ෂා වෙන්න ඕන ගොඩක් කට්ටිය නගනවත්කම හින්දා විවිධ ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඉතින් කෑමෙන් බීමෙන් කියද්දී උෂ්ණ අධික ආහාර ඒ කියුවේ ඔය ඉස්සෝ දැල්ලෝ ඒ වගේ දේවල් උෂ්ණ කෑම කන්න එපා ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඊට පස්සේ උඩ පනින්න දුවන්න බර උස්සන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා ට්‍රේන් එකක් ඒ වගේ දේවල් කරන්න එපා ඒ සති දෙක පරිස්සමින් ඉන්න ඒත් එක්කම යන්න දන්නවා බිත්තර හාෆ් බොයිල් කරලා අමුවට වගේ කන්න එපා මස් මාළු කනවා නම් හොඳට උයලා කන්න ඔන්න ඔය සති දෙක ඇතුළත ඉතින් ඔය සති දෙකත් පරිස්සම් වෙලා ඉන්න ඕන මොකද ඒ සති දෙකේ අපි නොදනවත් කම මගින් අන්නාසි පැපොල් වගේ දේවල් කෑවොත් ඒකත් අපිට අහිතකර වෙන්න පුළුවන් ඒ හින්දා ඒ ගැනත් මතක තියාගන්න ප්‍රධානම දේ තමයි දරුවෙක් බලාපොරොත්තු වුණාට පස්සේ ස්ට්‍රෙස් එක තියාගන්න එපා ඒ කියන්නේ ඒ දේ ගැනම නිතර නිතර හිත හිත ඒ දේ ගැනම මේ දුක් වෙවි වගේ දේ ගැනම හිත හිත ඉන්න එපා රිලැක්ස් එකේ සතුටින් ඉන්න මොකද ගොඩක්ම කියනවා ඩොක්ටර්ස්ලා වුණත් කියන දෙයක් තමයි ස්ට්‍රෙස් ගන්න එපා ඒ දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ දේම ගැනලා ඒ දේ ගැනම හිත හිත ඉන්නත් එපා හිත හිත ඉන්නදිව මේ ඔයාලට මේ වගේ යම් කිසි හෝ දෙයක් දැනුණා නම් හිතේ විශ්වාසයෙන් එතනින් ආරක්ෂා වෙන්න හොඳට වතුර බොන්න සතුටින් ඉන්න
ඉතින් ඔන්න ඔය වගේ කාලය ගෙවෙද්දි ඒ සති දෙක ගිහිල්ලා චෙක් කරද්දි ඉතින් මට පොසිටිව් වුණා. මේ මගේ දෙවනි බබා, මට දුවෙක් ඉන්නා. ඉතින් මම කිව්ව ටිප්ස් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කලින් කිව්වා වගේම අපිට ලැබෙන්න ඉන්නේ දුව හෝ පුතා. මේ කාරණාව උඩත් මේ ටිප්ස් වෙනස් වෙනවා. ඉතින් මං හිතුවා කාටම හෝ වැදගත් වෙයි කියලා මම මේ ටිප්ස් ටික බෙදා ගත්තොත්. මොකද ගොඩක් කට්ටිය මේ වගේ දේවල් කියන්නේ නැති හින්දා. ඉතින් ඔයාලට යම් කිසි ගැටලුවක් තියෙනම් කමෙන්ට් කරන්න. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ අත්දැකීම් එක්ක ඔයාලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. මම කපු බීපුවා ඒ හැමදේම ගැන පිළිතුරු කියන්න බලාපොරොත්තු වෙනවා. යම් කිසි ගැටලුවක් තියෙනම් කමෙන්ට් කරන්න. ඉතින් එතකම කියනවන සතිය පුරාට මට වීඩියෝ ගේන්න බැරි වුණා. හස්බන්ඩ් නිවාඩුවට ගෙදර ඉඳියා. ඉතින් අපි ගොඩක්ම ට්‍රැවල් කරා, ගොඩක් විනෝද වුණා මේ සතියේ. ඒකයි ඉදිරියේදී මම අනිවාර්යෙන්ම සතියට වීඩියෝ එකක් හෝ දෙකක් කලින් වගේම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම අම්මා කෙනෙක්ගේම කිලිසිනේ සැබෑ වේවා. දරුවන් කුස තුල දරා සිටින අම්මාවරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත අංග සම්පූර්ණ කිසිම ලෙඩ දුක කරදරයක් නැති ආශිර්වාද නිරපඥාන ඥානවන්ත දරු පැටියන් මේ ලෝකෙට බිහි කරන වාසනාව ලැබේවා. සියලු අම්මාවරුන්ගේ කිරිසිනේ සැබෑ වේවා. එහෙනම් ආයි ඒන්ජල් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්නම්.